සීයක් අපේම මිසයිලයක් හදන්න අවශ්‍ය වුණා. අපේ පරීක්ෂණ කණ්ඩායම් පරීක්ෂණ කරගෙන යන අතරේ චෙක් රාජ්‍යයෙන් ගෙනාපු මල්ටි බැරල් අවියක් රිපයර් එකක් ආවා. අපි ඒ අවිය ගලවලා සියලු දේ අධ්‍යයනය කළා. මල්ටි බැරල් තාක්ෂණය අධ්‍යයනය කරලා ලබාගත් දැනුම අනුව අපේ තනි බැරලේ මල්ටි බැරලයක් නිෂ්පාදනය කළා. චීනෙන් යුද සමයේ ගෙන්නු මල්ටි බැරල් රොකට් ටුණ්ඩයක් පාවිච්චි කරලා බැලුවා. ඒ සාර්ථක වුණා. මෙමාවිය මෙරට නිෂ්පාදනය සඳහා මූලික අඩිතාලම් වැටින්නේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයේ යටතේ ආරම්භ කෙරුණු පරීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ යටතේය. මේ මධ්‍යස්ථානයේ යටතේ මුලින්ම ආරම්භ වන්නේ ක්ලේම බෝම්බ පුපුරවා හැරිම වළක්වාලන ජමා නිෂ්පාදනය කිරීමේ පරීක්ෂණය. ඒ සඳහා යුද හමුදාය පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේද සහය ලැබිණි. මෙම ඒකක සඳහා 2014 වසරේදී හෝමාගම පිටිපණ තාක්ෂණ උද්‍යානයෙන් අක්කර දෙකහමාරක ඉඩමක් ලබා දෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා යුද උපකරණ හා අවි නිෂ්පාදන සඳහා පුළුල් පහසුකම් ලබා දෙන්නට පියවර ගත්තා. අපේ ෆයරින් මැකනිසම් එක චෙක් කරලා බැලුවා. ඒක අපි යොදාගත් අලුත් ටෙක්නොලොජි එකක්. ඒක සාර්ථක වුණා. ඒක සාර්ථක වුණාම බැරල් දායේ රොකට් ලෝන්චරයක් හැදුවා. ඉදිරි සති කිහිපය තුළ බැරල් 20 රොකට් ලෝන්චරයක් හදලා ඉවර කරන්නත් පුළුවන්. මේකෙන් පස්සේ බැරල් 40 ලෝන්චරයක් හදන්න අපි සූදානම් වෙනවා. ඒ අතරේ තමයි අපේම කියලා රොකට් ටුණ්ඩයක් නිෂ්පාදනය කරන්නට හැකි වුණේ. කිලෝග්‍රෑම් 3ත් 5ත් අතර පුපුරන ද්‍රව්‍යෙහි අඩංගු වෙනවා. අපේම ෆෝමියුලා එකක් කෙමිකල් වර්ග කිහිපයක් එකතු කරලා තමයි නව තාක්ෂණය යොදාගත්තේ. මෙතන රොකට් ටුණ්ඩයක් බැරලයක් 100%ක්ම අපේවා කියලා අපිට ආඩම්බරෙන් පෙන්වා දෙන්න පුළුවන්. මෙතෙක් කල ලංකාව පාකිස්තානයෙන් හා චෙක් රාජ්‍යයෙන් ගෙන්නු මල්ටි බැරල් අවිවලට වඩා මෙරට නිෂ්පාදන කළ අවියේ හා උණ්ඩේ විශේෂත්වය ඒ ඩිජිටල් තාක්ෂණයෙන් නිමවීමයි. මීට පෙර භාවිතා කෙරුණේ ඇනලොග් තාක්ෂණයෙන් යුත් රොකට් අවි. මේ අනුව යුදාවි තාක්ෂණය නිෂ්පාදනය අතින් ශ්‍රී ලංකාව අඩියක් ඉදිරියට තැබීමට සමත්ව තිබෙනවා.